Hi! කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකත් ඔන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ගෑනු ළමයි පිරිමි ළමයි බෙදයක් නැතුව අපි හැමෝටම ඇති වෙන ප්‍රශ්නයනේ මේ තොල්වල ඇති වෙන අඳුරු පැහැය. ඉතින් මේ සඳහා ඔන්න ගොඩාක් අය මගෙන් අහන දේ තමයි හොඳ ලිප් බාම් එකක් කියන්න කියලා. ඉතින් මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ලිප් බාම් එකක් තමයි මේ වැස්ලින් ලිප් තෙරපි එක. හැබැයි ඉතින් මේක පාවිච්චි කරපු කීප දෙනෙක්ම මට කියපු දෙයක් තමයි මේකෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. ඉතින් ඔන්න ඔයත් වැස්ලින් ලිප් තෙරපි එක පාවිච්චි කරලා ඔයාලට කිසිම රිසල්ට් එකක් හම්බුනේ නැහැ. එතනම් ඒ ඇයි කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. වැස්ලින් ලිප් තෙරපි ගැන කතා කරනකොට මුලින්ම මම හිතුවා ඇත්තටම මේ ගැන මගේ තියෙන අත්දැකීමත් එක්කම පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඔයා මගේ පසුගිය වීඩියෝස් බැලුවා නම් ගොඩාක් වෙලාවට මම පාවිච්චි කරේ මෙන්න මේ අපිතා බ්‍රෑන්ඩ් එකේ ලිප් බාම් එක. ඉතින් මේකත් ඇත්තටම විශේෂයෙන් තොල්වල ඇති වෙන වියලි ගතිය, එතකොට තොල්වල ඇති වෙන පැලීම්, අඳුරු ගතිය මේ දේවල් අඩු කරන ලිප් බාම් එකක්. ඉතින් ගොඩාක් වෙලාවට දැන් මට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ සීත කාලේදී. මොකද සීත කාලේදී तीन लोग शीतला तेक् विशेषम तोल वियली कतिया कहते हैं तीन मे वियली कतिया तेक् पहली मेतक मेवा खाले अनक टीका तोल दंपाटाक अंदर पहाक निका एंड बालनवा ये तेक् मेदी गुडाक वेलावट मे देवा तोल वटे स्किन मे वगे तत्या कहते हैं ऐ थिंक ये निस्सा अने वारे मेदेट हरियट प्रतिकार करो ओणे थिंक एक तेक् द मे आवृद्धे जनवरी मसे मगे लिप बाम पावच कला एक मट अतम सार्थक प्रतिपाल खाबून मंगिता शीतल वैडिक मेक् तोल वटे मगे मेन मेदे पे चुट्टा पितर अंदर पाटा आवा मे मे हम कोटसे स्किन तेक् मम वैसल लिप थेरपी अरगते मेहती इंडियन शॉप यूरो अणुने वगेम दें गुड़ाकाय अतिवेदी प्रश्न मे यूरोटवल इना मे वैसल लिप थेरपी को नैकेक इतनी यूरोटवल इना पुलवा मे वैसल के मेनमे रौं का मेनमे ट्यूब होयागा मेक सामान्य फार्मसी वाले गुड़ा दें मेहे फार्मसी वाले मेनमे रौं का लिप थेरपी गण पुलवा ඉතින් ඒ නිසා චුට්ටක් බලන්න ෆාමසි වල ඔයාට මේක අරගන්න පුළුවන්ද කියලා තියෙම නැත්නම් ඔයාට මෙන්න මේ විදිහේ ලිප් තෙරපි එක අරගන්න පුළුවන් ඔයා ඉන්න රටේත් ඉන්දියන් ෂොප් එකක් තියෙනවා නම් ඒ වගේම වැස්ලින් ලිප් තෙරපි එක ගැන ගොඩක් අයගේ විවිධ මත තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන එක මතයක් තමයි වැස්ලින් ලිප් තෙරපි එකෙන් මේ තොල් ලොකු වෙනවා කියලා. ඉතින් ඇත්තටම එහෙම එකක් වෙන්නේ නැහැ. මේක වෙන්නේ දැන් මේ වැස්ලින් ලිප් තෙරපි එකේ අඩංගු වෙලා තියෙනනේ පෙට්‍රෝලියම් ජෙලි. ඉතින් පෙට්‍රෝලියම් ජෙල් කියන්නේ स्किन एक होंट मॉइश्चराइज करना अमुद्रव्य मेकिंग एतम वेण मेक अपे तो मे तोल वाले उड़ागा अपे तोल उड़ा होती मॉइश्चराइज देना मे लिपल पीरन गतिया कैतिवेन मैं तो और असामान्य विद्यट तोल वाले विशाल बीमा कैतिवेन है ඉතින් ගොඩක් අයට තියලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ වැස්ලින් ලිප් තෙරපි එකෙන් කිසිම ප්‍රතිඵලයක් නොලැබුණ එක. ඒ ඇයි කියලා අපි බලමු. ඔන්න වැස්ලින් ලිප් තෙරපි එකෙත් මේ වෙනකොට ෆේක් ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඔරිජිනල් එක තෝරගන්න. ඉතින් මේ ගැන මම ඊයේ පෝස්ට් එකක් දැම්මා මගේ YouTube කමියුනිටි එකේ, ඒ වගේම Facebook page එකේ. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඒ पिंतूर टिकात वाला तीयागेन मे ओरिजिनल हरियट तोड़गा बड़ा थोड़ा दें मेक गुडाक लंका फार्मसी वाले तीयनवा इतकोट लवर्स वाले तीयनवा इवागे गुडाक फैंसी शॉप्स गुड़वन सवीना इतकोट श्रीना पैलेस वगे शॉपिंग आट मेक विश्वास अंत गन पुलवांग थिंग ये सा मे पिंतूर टिकात तीयागा इतकोट वाड़ वड़ा लेसी मेक अरगन पुलवांग ओरिजिनल तोड़गा गुडाक मेला मंकी दें गुडाक मट क्यू දැන් fake වගේ බාකෝඩ් එක ස්කෑන් වෙනවා කියලා. ඉතින් මේ වගේ අවස්ථාවල ඇත්තටම අපි ලොකු අපහසුකකටපත් වෙනවා කොහොමද අපි ඔරිජිනල් එකක් හරියටම තෝරගන්නේ කියන එක. ඉතින් ඇත්තටම මම ගොඩක් වෙලාවට කරන්නේ හොඳ විශ්වාසවන්ත shop එකකින් අරගන්න එක. එහෙම නැත්නම් official site එකෙන් order කරන එක. ඉතින් ඒ අරෙන්න වෙන ගන්න විදියක් අපිට නැහැ. මොකද දැන් මේ වෙනකොට ओरिजिनल एक විදිහටම fake එක ඕන තරම් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න सामान्य मिलगांट वड़ा फेक के कुड़ा किलाट मिलगाना अड़ू थी ये निसा मे वगे देवल चुट्टा पारिश्रमें होंदम दे तोरगा उत्साह करान
හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් මේක නිවැරදිව ඇප්ලයි කරන එකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ගොඩ දෙනෙක් කරන්නේ මේක ලිප් බාම් මේ වගේ ලිප් තෙරපි එකක් රාත්‍රී කාලේ එහෙම නැත්නම් උදේ ලිප්ස්ටික් එකට කලින් ඇප්ලයි කරන එක විතරයි. ඉතින් ඒක කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අඩුම පැය 3කට 4කට සැරයක්වත් නැවතත් මේ ලිප් බාම් එක අලුත් කරන්නම ඕනේ. ඉතින් ඒ වගේම ලිප් ස්ක්‍රබ් එකක් කරන එකත් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපේ දන්න දෙයක් නේ අපේ සම එතකොට අපේ හිස් කබල දිනපතා මනු සෛලී වත් කරනවා කියලා. ඉතින් ඒ වගේම අපේ තොල් වලත් මනු සෛලී දිනපතාම ඉවත් වෙනවා. ඉතින් දැන් අපි ලිප්ස්ටික් එකක් පාවිච්චි කරලා මේක ඉවත් කරනකොට මේකප් රිමූවකින් මේක ඉවත් කරා කියනකොට ඒ වුණත් මනු සෛලී රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලිප් ස්ක්‍රබ් එකක් කරන එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ලිප් ස්ක්‍රබ් එකක් අපිට මේ ෂොප් එකකින්ම ගන්න ඕන නැහැ. අපිට ගෙදරදී ලේසියෙන් මේක හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලිප් ට්‍රීට්මන්ට් වීඩියෝ එකකින් මම ඒ ගැන කරපු නිසා ඔන්න මේ වීඩියෝ එකේ නම් ලිප් ස්ක්‍රබ් සම්බන්ධයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එකේ link එක මම දාන්නම් comment එකක් පහලින් pin comment එකක් විදියට. එහෙනම් ඔයාට එතනින් ඒක ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. කොට දෙනෙක් හිතන්නේ නැති තවත් කාරණයක් තමයි අවුව නිසා තොල්වල ඇතිවන අවපැහැය. ඉතින් මේ වගේ තත්වයකදී අපි මොන තරම් හොඳ ලිප් තෙරපි එකක් පාවිච්චි කළත් ඇති වැඩක් වෙන්නේ නැහැ. නිතරම අපේ තොල් අවුව නිසා අවපැහැ වෙනවා නම්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාලට පුළුවන් විශේෂයෙන්ම ඔයා පාවිච්චි කරන ලිප්ස්ටික් එකට කලින් හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක් තියෙන හොඳ SPF වගේක් තියෙන විස්තර වැඩි ලිප් බාම් එකක් ඇප්ලයි කරන්න. ඉතින් දැන් ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන්න අරගන්න ලිප් බාම් එකෙත් මේ SPF වගේ ගැන සඳහන් වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ බ්‍රෑන්ඩ් වලින් අරගන්න හොඳ සන් ප්‍රොටෙක්ෂන් ලිප් බාම් එකක්. ඉතින් මේ විදියට හොඳ සන් ප්‍රොටෙක්ෂන් ලිප් බාම් එකක් පාවිච්චි කරලා ඊට පස්සේ ඔයාගේ ලිප්ස්ටික් එක පාවිච්චි කළා ඔයා එළියට යනවා නම් අවුවට යනවා නම් ගියාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයා දැකලා ඇති මෙන්න මේ විදියට තොල්වල ඇතිවන අඳුරු පැහැවීම්. ගොඩක් වෙලාවට තොල වටේ ඇති වෙලා තියෙන නිකන් ලිප් ලයින් එකක් විදියට ඇවිල්ලා තියෙන අඳුරු පැහැවීම්. එහෙම නැත්නම් තොල උඩු තොලේ හෝ යටි තොලේ ඇති වෙලා තියෙන අඳුරු පැහැවීම්. ඉතින් මේ වගේ අවස්ථා ගොඩක් වෙලාවට තෙමෝපියන්ගෙන් උරුම වෙන අවස්ථා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අපිට ලිප් තෙරපි බාම් එකකින් ලිප් බාම් එකකින් ලිප් තෙරපි එකකින් නැති කරගන්න ගොඩාක් අමාරුයි. ඉතින් මේ වගේ අවස්ථා ඔයාට පුළුවන් පර්මනන්ට් ලිප් මේකප් එකකින් ඉවත් කරගන්න. ඉතින් මේ වගේ ට්‍රීට්මන්ට් මම ඇත්තරම දන්නේ නැහැ මේ වෙනකොට ලංකාවේ තියෙනවද කියලා. ඒ වුණත් ඔයාට පුළුවන් ස්කින් ක්ලිනික් එකකින් එහෙම නැත්නම් ඩර්ඩන්ස් එකකින් ඉතින් මේ වගේ හොස්පිටල් එකකින් චුට්ටක් මේ ගැන හොයලා බලන්න මේ විදිහේ ට්‍රීට්මන්ට් කරනවද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරනකොට හොඳ වෘත්තිමය පළපුරුද්දක් තියෙන හොඳ තැනකට ගිහිල්ලා ट्रीटमेंट එකක් කරගන්න එහෙම නැතුව ආවට ගියාට තැන් වලින් කරගන්න යන්න එපා. ඉතින් ඔන්න ඔයත් වැස්ලින් ලිප් තෙරපි එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාගේ අදහසත් ඒ ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද මේක පාවිච්චි කරන්න ඉන්න කෙනෙකුට ඒක ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් upload කරපු ගමන් මේකේ notification එක අරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් උත්සාහ කරන්න සතියේ වීඩියෝ දෙකක් අරගෙන ඉන්න. ඉතින් තවත් අලුත් වීඩියෝකින් ඔයාව ඉක්මනින්ම හම්බ වෙනකන් ගිහින් එන්න. Bye.